සුබදසක් කියලා ප්‍රාර්ථනා කරන හැමෝටම ඉතින් අදත් තව මාළු වෙන වටින කරුණක් අරගෙන ඉතින් අද කතා කරන්න යන්නේ මේ ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තියෙන ටැංකියට ග්‍රැවල් එකක් හරි සෑන්ඩ් එකක් හරි එකතු කරන හරි විදිය ගැන කියලා දෙන්න. මොකද ගොඩක් කට්ටිය ග්‍රැවල් එකක් හරි සෑන්ඩ් එකක් හරි අපි දන්නවා ගෙනල්ලා කොච්චර එක හේදුවත් ඒකේ තියෙන මඩ ගතිය යන්නේ නැහැ. ඒක පොඩි ක්ලවුඩි ගතියක් එනවාමයි අනිවාර්යෙන් ටැංකියට දාන්නට පස්සේ. ඉතින් ඒක නැති කරගෙන කොහොමද හරි විදිහට ග්‍රැවල් එකක් හරි සෑන්ඩ් එකක් හරි ටැංකියට එකතු කරන්න කියලා තමයි අද මම කියලා දෙන්නේ. හැබැයි මේ කරුණ කියන කලින් විශේෂයෙන්ම කියන්න ඕන ඔයාලා ටැංකියට ග්‍රැවල් එකක් හරි සෑන්ඩ් එකක් හරි එකතු කරන්න බලාපොරොත්තු වෙන ඉන්නවනම් ඔයාගේ ටැංක එකේ ෆිල්ටර් සිස්ටම් එක අනිවාර්යෙන් හොඳ එකක් වෙන්නම ඕනේ. අඩුම ගානේ ඉන්ටර්නල් සම් ෆිල්ටර් එකක්වත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මාළුන්ගේ අපද්‍රව්‍ය ගල්ලස් ඒ හරි සෑන්ඩ් ගස්සේ හරි රැඳිලා ටැංක එකේ ඇමෝනියා ලෙවල් එක නයිට්‍රයිට් ලෙවල් එක වැඩි වෙලා මාළුන් ලෙඩ වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් හොඳ ෆිල්ටර් සිස්ටම් එකක් තියනවා විතරයි මේක කරන්න ඕනේ. ඉතින් ඒ වගේම මෙන්න මේ ග්‍රැවල් එකක් සෑන්ඩ් එකක් එකතු කරද්දි මාළුන්ට තියෙන වැදගත්කම තමයි යාළුවාට යාළගේ නැචරල් හැබිටැට් එකට පුළුවන් තරම් පොඩි හරි සමීපව දානවා. ඒ වගේම මොමන්ටත් කියනවා වගේ ටැංක එකේ මාළුන්ගේ ඇමෝනියා බිඳෙන බෙනිෆිෂල් බැක්ටීරියා වලට උපස්තරයක් විදිහට ඒ ග්‍රැවල් එක හරි සෑන්ඩ් එක හරි වැඩ කරනවා. ඉතින් ඒ ටික තමයි තියෙන ප්‍රධාන වශයෙන් ගත්තම ප්‍රයෝජන. ඊට අමතරව ලස්සන ස්වභාවය පෙනුමක් කරන ටැංකියට. ඉතින් ඒ කොහොම වුණත් අනිවාර්යෙන් හොඳ ෆිල්ටර් සිස්ටම් එකක් තියනවා නම් විතරයි ඔය එහෙම ග්‍රැවල් එකක් හරි සෑන්ඩ් එකක් හරි ඔයාගේ ටැංකියට දාන්න ඕනේ. ඉතින් මම දැන් කියලා දෙන්නම් කොහොමද ඒ හරි විදිහට ටැංක එක පොඩ්ඩක්වත් ක්ලවුඩි වෙන්නේ නැතිව ග්‍රැවල් එකක් හරි සෑන්ඩ් එකක් හරි එකතු කරන්න කියලා. ඉතින් ඔයාලා මේ ක්‍රමය කරන්න කලින් කීව සැරයක් ග්‍රැවල් එක හරි සෑන්ඩ් එක හරි බාස්කට් එකට දාලා හොඳට හොදගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ තමයි මේක කරන්නේ. ඔයාලා දන්නා එහෙම හේදුවත් අර මේ ඩස්ට් ගතිය යන්නේ නැහැ 100%ක්. ඒ ඩස්ට් ගතිය 100%ක් යවා ගන්න තමයි මෙන්න මේ වැඩේ කරන්නේ. ඉතින් අපි බලමු දැන් ඒක කොහොමද හරියට කරන්න කියලා. මුලින්ම කරන්න ඕනේ ග්‍රැවල් එක පුළුවන් තරම් හොඳට හොදලා මේ දිහේ ප්ලාස්ටික් බෝතලයකට දාගන්න ඕනේ. කොටසක් ඒන වල දාගන්න පුළුවන් තරම් කොටසක් දාගෙන ඊට පස්සේ බෝතලෙ පොඩි ප්‍රමාණයක් එනකම් වතුර පුරව ගන්න ඕන. ඊට පස්සේ බෝතලේ කට අතින් වහගෙන බෝතලේ අනිත් පැත්ත හරවලා ටැංකිය ඇතුළට දාන්න ඕන. මේ වැඩේ කරන්න ඕන වතුර තියද්දිමයි. ඊට පස්සේ ඔයාලට ඕන විදිහට ඕන තැනද ගෙනිහිල්ලා අත යටින් නිදස් කරන්න ඕනේ. එතකොට ඔයාලට පේනවා ඩෙවල් ටික වැටෙනවා. ඒ වැටුණාට ඔක්කොම මඩ ටික එකතු වෙන්නේ බෝතලේ ඇතුළට. ටැංකියෙ පොඩ්ඩක්වත් මඩ එකතු වෙන්නේ නැහැ. පස්සේ ආයි බෝතලේ කට අතින් වහගෙන බෝතලේ හැරිවොත් එහෙම ඇතුලේ තියෙන මඩ ටික ආයි ටැංකියට එකතු වෙනවා. බෝතලේ කට අතින් වහගෙනම බෝතලේ ලීඩ ගන්න ඕන ටැංකියෙන්. මේ දොර වලට පේනවා මේ බෝතලේට එකතු වෙලා තිනවා ඒ ග්‍රැවල් වල තිබ්බ මඩ ටික. මඩ වලින් පොඩ්ඩක්වත් ටැංකිය වතුරට එකතු වෙලා නැහැ. ඉතින් ওই විදිහට තමයි හරි විදිහට ටැංකිය මඩ වෙන්නේ නැතුව ග්‍රැවල් හරි වැලි හරි ඕනම දෙයක් එකතු කරන්නේ. ඉන්ටර්නල් සම් ෆිල්ටර් එකක් තියෙනවා.
ඒ නිසා තමයි මෙන්න මෙහෙම ග්‍රැවල් දාන්නේ. ඔයාලත් ඉතින් ග්‍රැවල් හරි වැලි හරි දානවා අනිවාර්යෙන් හොඳ ෆිල්ටර් සිස්ටම් එකක් තියෙන්න ඕන. එහෙම නැත්නම් කිසිම වෙලාවක එකතු කරන්න එපා. මොකද ඒ වගේ රැඳෙන ජරාව පරණ වෙලා ඇමෝනියා බිල්ඩ් අප් වෙන එක තමයි වෙන්නේ. ඒ නිසා කිසිම වෙලාවක හොඳ ෆිල්ටර් සිස්ටම් එකක් අඩුම ගාන ඉන්ටර්නල් සම්පයක්වත් නැත්නම් ගල් හරි වැලි හරි එකතු කරන්න එපා.